මේ තියෙන දකුණු පළාත් සභාය කරපු වංචා ප්‍රමාණය මේ තියෙන අපේ නාමල් රාජපක්ෂ මහත්මයාලා ඊට පස්සේ අපේ මේ මේක ඇමතිවරු ගොඩක් ඉන්නවා මේකෙන් කෝටි 25ක් රන් කළා තියෙනවා මේ අධ්‍යාපන මැදිහත්වලා ඔබතුමා මේ 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 තියෙන තේපැල් කරුණු සහිතව වගකීමක් සහිතව කියලා ඉතාල පැහැදිලි මම මට නඩු දාන මම මේ කියන්නේ නාමල් රාජපක්ෂ මහත්මයාට මේ නාමල් රාජපක්ෂ මහත්මයාගේ නම සම්බන්ධ කරගෙන තියෙනවා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් සම්බන්ධයි දකුණු පළාත් සභාවේ මහමැතිතුමාගේ අනුමැතිය තියෙනවා දකුණු පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය තියෙනවා මේ හොරෙක් දකුණට ඇවිල්ලා රැකියා දෙනවා කියලා කෝටි 25ක් මෙහෙන් අරන් පැනලා තියෙනවා මට ඕනෙම තැනක නඩුවක් දාන මම මේ හිරු ටීවී එකේ ප්‍රධාන වශයෙන් කියන්නේ මගේ සියලුම සාධක තියෙනවා මේ ඕනම විස්තර සහිතව කියන්න ඒ කියන්නේ සුදේව ඉංග්‍රීසි දෙමළයි උගන්නන දකුණු පළාතේ ගුරුවරු නැහැ ගුරු නැතිකොට මේ මහත්මයා ආවා ඇවිල්ලා කිව්වා අපි තාවරණයට හිටක් එක මේ සංවිධානයක් තියෙනවා දකුණු පළාත් සංවර්ධන අකඩමිය කියලා අන්නේ අකඩමියට ඉඩක් දෙන්න අපි එතකොට උගන්නන්න කියලා රුපියල් 6000 ගානේ ගත්තා මේ භාෂාව උගන්නන්න කියලා මේ තියෙන එක ශිෂ්‍යෙක් රුපියල් 6000 ගානේ බැඳලා රුපියල් 6000 ගානේ ඒතර එයා විශාල ගාණක් ගත්තා ඊට පස්සේ මේකට තියෙන සුදුසුකම මොකද්ද මේ ආයතනෙට තියෙන සුදුසුකම තමයි අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධුරයේ සිටියේදී දේශහිතයිශී ගෞරව සම්මානය ලබා දෙමින්ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ලංකාභිමානී ගෞරව සම්මානය ලබා දෙමින්ද නිර්දේශ කර ඇති ග්‍රාමීය අධ්‍යාපන සංවර්ධන අකඩමිය එච්චරයි මේකට තියෙන සුදුසුකම මේ තියෙන අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ගහලා අස්සන මේකට විරුද්ධව මම පළාත් සභාවේ යෝජනාව දැම් කෝටි 25ක් විතර හොරන් කළ ඉවරයි මේ යෝජනක තහනම් කර මේක තහනම් කරාට පස්සේ මේ ළඟදී ආයෙ ආවා මේක ආයෙ ආවට පස්සේ ආයෙ ඇවිල්ලා පාසල වල මේ සල්ලි එකතු කරන්න පටන් ගත්තා ඊට පස්සේ මේ තියෙන්නේ පාසලක සල්ලි එකතු කරපේක මේ සිරිසුමන විද්‍යාලේ මාපලගම ඒ වෙලාවේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාගම මෙන්න මෙහෙම එකතු කරනකම මම කො පොට්ටික උදුරන් පණින්න පුළුවන් නා එයා උදුර කියලා ආපු පොතක් මේ තියෙන්නේ දෙවනි පාඩුවත් මේක තහනම් කර එහෙම ඒ විතරක් නෑ මේ තියෙන්නේ මහමතුමා තේපැල ව්‍යාපෘතින් කෝටි 3ක් හොරන් කරපුවා මහමතුමා මට නඩුවක් දාන මේ බොරුනා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි අවුරුදු 26ක් වෙනව සුදේ පළාත් සභාව ක්‍රියාත්මක වෙලා. අදටත් දකුණු පළාත් සභාවේ සංයුක්ත සැලැස්මක් සහ ක්‍රියාකාරී සැලැස්මක් නැහැ. රාජ්‍ය භාණ්ඩාගාර චක්‍රලේඛ පරිදි අවුරුදු 5කට සැලැස්මක් හදන්න ඕන. ඒක අවුරුද්දෙන් අවුරුදු ඇක්ෂන් ප්ලෑන් එකක් හදා ගන්න ඕන. දකුණු පළාත් සභාවේ ගිණුම් කාර්ය සභාවේ නිලධාරීන් කිව්වා අනේ මන්ත්‍රීතුමා අපි මෙහෙම එකක් හදන්න දන්නේ නැහැ කියලා. අවුරුදු 26ක් ක්‍රියාත්මකයි ඒක මේ තියෙන්නේ. සංචාරක රූරජින කියලා තරංගයක් තියලා. මෙතුමාල්ලා කිව්ව මොකද්ද? මේකේ තියෙනවා මේකේ තරංගයක් තමයි මේ සුදේව මිස් බිකිනි. ඒ කියන්නේ දකුණු පළාතේ කෙල්ලන්ට බිහිණියක් අන්දලා මේ නිලධාරීන් බලන්න හැදුවේ. මේකට ගෙනාව ගණිකාව කොළඹ. මම පළාත් සභාවේ කතා කළා තමයි මේක නතර කරේ. එතකොට හැබැයි ලක්ෂ 3ක් 4ක් පාඩුවේ. මේ තියෙන්නේ නෙළුව රෝහල. ගෙපලක් කපන ලක්ෂ 583ක් ගියා. මේ තියෙන්නේ සුදේව දක්ෂින අභිමානී කියලා සනකලියක් කරා. මේ බොරු නෙවෙයි මේ පත්‍රයෙන් බලන්න පුළුවන්. දක්ෂින අභිමානී කියලා සනකලියක් කරා. මේකට මම පළාත් සභාවේ විරුද්ධ වුණ සනකලිය කරන්න එපා කියලා මහමතුමා කිව්වා මේක ලැබෙන ආදායමෙන් බස් නැවතුම් පොළවල් 150ක් හා ප්‍රජාශාලා 50ක් හදනවා. දකුණු පළාත් සභාවේ මහමති ඊට පස්සේ මේක ඉවරනාට පස්සේ සුදේවන් ඇහුවා කොහෙද ඒවා හැදුවේ කියලා. මහමතුමා දෙනවා උත්තරයක් මේ තියෙන්නේ ලක්ෂ 70ක් පාඩුවේ. ලක්ෂ 70ක් පාඩුවේ. මෙයාලා රට ගිහිල්ලා එනවනේ ඉගෙන ගන්න. මෙයාලා රට ගිහිල්ලා ඇහිලා සුදේවල් සුද්දන්ට එහෙට මෙහෙට යන්න කියලා අශ්වකරත් ව්‍යාපෘතියක් පටන් ගත්තා. ලක්ෂ 5ක් විතර වියදම් කළා අශ්ව දෙනෙක් අරගෙන ඉවරලා මෙයාලා දැම්ම කරත්ත දෙකක් හදලා. ඒවා ඇත්තටම ගිනුම් කරත්ත බයිදකෝ මේ අශ්වර කරත්ත දෙක හදලා තියෙන්නේ ගොන් කරත්ත කියලා. අර අශ්වය පාර යන වෙලාවේ මිනිස්සුෙකුට ගහලා ඒ මිනිස්සේ මැරුණා. ඒ මිනිස්සේ ලක්ෂයක් වන්දි ගෙව්වා. දැන් අශ්වයොත් නැහැ කරත්තත් නැහැ දකුණු ජීවත් වෙච්ච මිනිහෙකුත් නැහැ. ඔන්න රට ගිහිල්ලා ඉගෙන ගන්න ඒවා. මේ තියෙන ආණ්ඩුකාරතුමේ පුටු සෙටියක් හොරගම් කළා. මේ ගිනුම් කාර්ය සභාවේ මම හිටියා. මේ ආණ්ඩුකාරතුමේ මේ අස්සම් කළා තියෙනවා කෑලි හතරකින් යුත කොළොන් ලී සැටිය. එයා කියනවා මේ පුටු සෙටිය ආණ්ඩුකාර කාර්යාලයේ තිබුණා. මම කොළඹ දිවිච්ච උත්සවයකට මේක ගෙනිච්චා. කළුතරදී ලොරිය හැපිලා පුටු සෙටිය කුඩුනා කියලා. ලොරියත් කුඩු පුඩුත් කුඩු. හැබැයි එතුමාගේ අවසානට අපේ වාසනාවට ඩ්‍රයිවර් ඉතුරුනා. මම ගිනුම් කාර්ය සභාවට කැඳෙව්වා ඩ්‍රයිවර් මහත්මයා. කැඳෙව්වට පස්සේ එතුමා කියනවා 21 වෙනිදා මේ පුටු සෙටිය ගෙහින්ලා රාජගිරියේ ඉතිවිච්ච නිවසට බෑවා කියලා. ගෑවා කියලා. එහෙම තමයි තියෙන්නේ. මේ තියෙන අම්බලංගොඩ තානායම. පරණ තානායමක් තිබුණා සුදේව. මේ තානායම මහමතුමාට මේක ඇන්ටික් බඩ් එක ගන්න ඕන වුණා. තානායම කැඩුවා. කඩලා හොටෙල් කාමර 150කින් යුත හොටෙල් එකක් ගන්න හැදුවේ. අර ඇන්ටික් බඩ් එකත් විකුණ ගත්තා. මුල්ගල් තියෙන උසවයට වීදම ගිහින් තියෙනවා සුදේව ලක්ෂ 53ක්. මේ තියෙන ලක්ෂ 53ක් ගිහින් තියෙනවා මුල්ගල් තියෙන උසවයට විතරයි. ඔබතුමා සියලු කරුණු සියලුම කරුණු මට ඕනම කෙනෙක් දකුණු පළාත් සභාවේ මේක බලන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් මහමතුමා පුළුවන් අභියෝගයක් කරන්න ඕනම තැනක සංවාදයකට නැත්නම් මර නඩුවක් දා. මේ කියන්නේ බොරු නෙවෙයිනේ. ඔබතුමාලා හොරගම් කරපුවා මේ කියන්නේ සෙල්ලම් නෑ මේවා. ඕනම විප්ලම් මේ තියෙන 53,35,300 මොකද ගිනුම් කාර්ය සභාවේ සභාපති මං හිටියා. ඒ නිසා එලිදරව් කරගත්තේ ඒවා. ඔබතුමාට තව විනාඩි කාලයක් මම ලබා දෙන්නම්. මේ තියෙන වාහන හොරගම් කරපුවා. මේ බලන්නකෝ මේ හිටපු මන්ත්‍රී කෙනෙක් වාහනයක් හොරගම් කරන්න යන හැටි. මේ තියෙනවා මේ ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් සහ මේ බලන්න එක්කෙනෙක් වාහනයක් හොරගම් කරන්න යන හැටි. මේ රීදුරු මහත්තය කියන්නේ මේ කලින් හිටපු නිශාන්ත මුතිත්ති ගම්මන්තුමා ඉන්නෝනේ. මේ මනංගන් සදහයි කියන්නේ. මේ බලන්න නිශාන්ත මුතිත්ති ගම දවස මන්ත්‍රීතුමා දවසක් ඇහිලා ප්‍රධාන ලේකම් කාර්යාලයට රීදුරු මහත්තයට කියනවා මේ වාහන ස්ටාර්ට් කරන්න කියලා.
නිශාන්ත මුතිහෙට්ටිගමන්තුමාට කිව් වාහනය බලන්න ස්ටාර්ට් කරන්න කීවා. එවිට මා ආරක්ෂක අංශයේ කාමරේ තිබු රැගෙන යතුරු රැගෙන ස්ටාර්ට් කරා. ඔහු මා පැත්තකට කර ඔහු සමග පැමිණි කෙනෙකුට වාහනය රැගෙන යන ලෙස පැවසුවා. තවද වාහනය රැගෙන යන ගමන් නිශාන්ත මුතිහෙට්ටිගමන්තුමා වාහනය දෙන්නේ තව අවුරුද්දකින් බව ප්‍රධාන ලේකම්තුමාට පවසන්න කියලා කිව්වා. මේ රීදුරු මහත්ය අසංකල ප්‍රධාන ලේකම්තුමා සහතික කළා මට දී. මේ වාහන පැරගෙන ගියා. ඒකන අවුරුද්දකින් වාහනය දෙයි. මේ තියෙන දුප්පත් මිනිසුන්ට දැන් නිවාස ආධාර හොරාන් කරන් හැටි. මේ අපේ එක්සත් ජාතික පක්ෂ මහත්මයා මාතික තරහ වෙන්න පොහොඳ නීතිඥය ඔබතුමා හොඳ මිනිස්සේ. මේ එක්සත් ජාතික පක්ෂයේ අපේ කණ්ඩායම් නායකයා දැන් දකුණු පළාත් සභාවේ අශෝක ධනවංශ මහත්මයා. නිවාස ආධාර දෙන්න අපි දන්නවා මේ ෆෝම් එකේම තියෙනවා බිරිඳ මැරෙන්න ඕන කියලා. බිරිඳ මැරෙනහන් තමයි නිවාස ආධාර දෙන්න පුළුවන් රුපියල් 500 20000යි. අවුරුද්දකට මේක කරන්න පුළුවන් ලක්ෂ 2යි ගම්මන් පිළ මහත්මයා. මේ එතුමා නිවාස ආධාර දෙනවා හැමෝටම 2000 2000 2000 ගාන දීලා දීලා ගිහිල්ලා තියෙනවා. තව එක්කෙනෙකුට දෙනවා නිවාස ආධාරය. එයා තමයි චන්ද්‍රා වින්ටර් ද සිල්වා. මම මේ තින් චන්ද්‍රා වින්ටර් ද සිල්වා. කවුද චන්ද්‍රා වින්ටර් ද සිල්වා කියන්නේ? අර මන්ත්‍රීතුමාගේ නෝනා. නෝනාට දෙනවා නිවාස ආධාරය 50000. තව අපි දන්නවා මේ තව එක්කෙනෙක් ඉන්නවා එන්පී ඉපලවත්ත කියලා. අද හබරාදුව පැත්තේ ඉපලවත්ත මහත්තයෙක් චන්දිලනවා. කවුද කියලා හොයලා බලන්න. එයාට දෙනවා 25000. දුප්පත් මිනිසුන්ට රුපියල් 2000 ගන්න නිවාස ආධාර දීලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී බිරිඳට 50000. මේ කරුණු සහිතව කියන්නේ. මේ තියෙන්නේ කෝටි 10ක්. ඔබතුමාලා හාල් මැස්සොන්ට බදු ගහනවා පරිප්පු වලට ගහනවා අල වලට ගහනවා ලුණු වලට ගහනවා මේ තියෙන්නේ කෝටි 10ක් තැබෑරුම් මහල් වලින් බදු අරගෙන නැහැ මේ ඔක් වැඩි හරිය තියෙන්නේ දේශපාලඥයන්ගේ දේවල් මේ තියෙන්නේ නගර සභාවේ මේ සුදේව නගර සභාවේ කම්කරුවෙකුට රැකියාවක් ගන්න සුදුසුකමක් කොන්නේ මොනවාරි මේ ඉපරද කම්කරුවෙකුට රැකියාවක් ගැත්තුන නගර සභාවේ ඉතින් ඔක්කොම ඇවිදුම්පත් කර දැම්මානේ හැබැයි දැම්මට පස්සේ මේ බෙදා ගන්න කොහොමද මේ බලන්න රැකියාව බෙදන්න හැටි 2013 12 15 දින අඳුකාරදමයේ ප්‍රධානත්වයෙන් පැවති නාගරික මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවේදී එකගෝ පරිදි රැකියා අවස්ථා බෙදා ගැනීම මේ තියෙන්නේ මන්ත්‍රීවරු ඔක්කොම බෙදාගෙන හොඳයි ඔතමගේ කාලය අවසන් වෙනවා අපි ඉක්මනින් අවසන් කරමු රට සවාරේ කියපක මේ තියෙන්නේ චන්ද සුදේව මහත්මයා හම්බන්තොට ආරම්භ කර අභිජන මධ්‍යස්ථානයක් ඒ කියන්නේ හර මේ කිරි ටිකක් ගන්න එක කෝටි 4ක් වියදම් කරලා අදතන මොනවත් කරලා නැහැ මේ තියෙන්නේ චාලිමාන් කියලා කර්මාන්ත ව්‍යාපෘතියක් ලක්ෂ 400යි කර්මාන්ත 3යි තියෙන්නේ මේ තියෙන්නේ චක්‍රීය අරමුදල කියලා ලක්ෂ 400කේ ව්‍යාපෘතියක් एक पार एक मे चक्र अरमुद्र के लक्ष हार सी इवरा मे तीन सूर्य पोले अपे इन सभापत्म करब से मेवा गुड़ा तीन मे कि मे तीन सिमेंट मोल हसी हेत पहा गिनम कारक सभा होना बेदी एट पे सहकार विघ्नकाधिपत निर्धार गील मे गमी हनो हेम कट इन गिला तपेल महत्व की नो नैक ग्राम से महत्व की नैक हेम बेदब लेख नैक नै इत मे गुड़ाती हेम विशाल प्रमाण पंचादूषण कर दिन एक सात्र मे पलास्य सुधुअली नवे गम बिल महत्व वाली सुधुअली नड़त कहीं मे जनता मुदल मे वंकुला कल्पना कलबल रट सवारी अनवना लक्षार पंसी का वीदं करना मेक महा अपराध इक अभी गम बिल महत्व इला मौन मैं प्रश्न का පලස්සබය ප්‍රාග්ධන වියදම් අභිභවා යනවා පලස්සබව නිසාම තියන ආයතන නඩත්තු කරන්න. ඒක ඇත්තද නැත්තද? අර මුලින්ම කියපු අපේක්ෂා ටික ඉටු වෙලා තියෙනවද? මන්ත්‍රීවරුන්ට ලැබෙන ප්‍රතිපාදනට වඩා මන්ත්‍රීවරයා නඩත්තු කරන්න යන මුදල වැඩිද නැද්ද? අන්න ඒකට මම කියන්නේ ඔබතුමාට උත්තරයක් දෙන්න බොහොම ස්තුතියි.